अपबल मध्ये दास दाहतर उसस्पेल धारा विद्युत विहित रचना गटलु दास दाहतर वसरे नुदन्ना अक्षयित प्रतिरोध के निगरति प्रतिरोध आर ए हरहा धारा ऐ सह वोल्टियता वि मेन सुदुसु प्रस्तार के मेल निर्णय क्रीमट उबट नियम तीयन नुदन्ना प्रतिरोध के आर प्रतिरोध ओम पांसीयट आसन्ना अतिभाव उबदान මේ සඳහා ඔබ විසින් නටවන ලද විද්‍යුත් පරිපථයක පරිපථ සටහනේ කොටස් මෙන්න මේ රූපේ දක්වලා තියෙනවා. x යනු a හා b ලක්ෂ අතර සම්බන්ධ කර ඇති ධාරා නියාමකය. x කියලා කියන්නේ a සහ b ලක්ෂ අතර සම්බන්ධ කරලා තියෙන ධාරා නියාමකයක්. පහත පෙන්වා ඇති අනෙක් සංරචකයන්ගේ පරිපථ සංකේත භාවිත කර පරිපථ සටහන සම්පූර්ණ කරන්න සෑම සංකේතයකටම ඒ වායේ සුපුරුදු තේරුම ඇත. ඊටම සරලයි මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය අපට v සහ i අගයන් මගින් ලබා ගන්නයි තියෙන්නේ. ඉතින් බොහොම සරල පරිපථයක් මෙතන ඇඳෙන්නේ. ඇමීටරය සෑමිටම ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕන. මෙන්න R කියන ප්‍රතිරෝධකය එයාගේ දෙපස විභවාන්තරය මැනගත යුතුයි. ඒ සඳහා විභවාන්තරය මැනිය යුතු ලක්ෂ දෙක අතරට වෝල්ටමීටරය සම්බන්ධ කරා. මේ ආකාරයෙන් තමයි පරිපථය සම්බන්ධ වෙන්නේ. ඔබ විසින් අඳින ලද පරිපථ කොටසෙහි වෝල්ටමීටර සහ ඇමීටර පරිපථ සංකේත දෙපස ධන සහ ඍණ ලකුණු නිවැරදිව යොදන්න. ඉතා සරලයි. සෑම විටම ඕනෑම විද්‍යුත් උපකරණයක ධන යොමු වෙන්නේ බැටරියේ ධන දිශාවට. වැඩි විභවයක් ඇති බැටරියේ ධන දිශාවට. එතන මේ ඍණ වෝල්ටමීටරේ ධන යොමු වෙන්නේ බැටරියේ ධන දිශාවට. ඔන්න ඔහොම ධන ඍණ ලකුණු කරා. අපි යන ඊළඟ ගැටලුවට. මෙම පරීක්ෂණයේදී භාවිතා කිරීම සඳහා දෙක රූපයේ පෙන්වා ඇති ධාරා නියාමකය ඔබට දීලා තියෙනවා. ඒ සිම්පල් ඒ යටතේ ඇතිසා සිම්පල් A යටතේ කර ඇති කැපිටල් A සහ කැපිටල් B ලක්ෂ රූපයේ පෙන්වා ඇති ධාරා නියාමකයේ උචිත අග්‍රයට ලකුණු කරන්න. මෙන්න A සහ B අතර හයි කරලා තියෙන ධාරා නියාමකය, මේ ධාරා නියාමකයේ A අග්‍රය අපි මෙන්න මේ ස්ථානයට සම්බන්ධ කළ යුතුයි. B අග්‍රය අපි සම්බන්ධ කරන්නේ මෙතෙන්ට නෙමෙයි, පැහැදිලිවම මෙන්න මෙතෙන්ට. මීට කලින් ගැටලුවකත් අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. ඒට සහ බීට මේ ලක්ෂ දෙක සම්බන්ධ කරාම මෙන්න මෙතනින් ගලාගෙන එන ධාරාව, මෙතනින් ගලාගෙන එන ධාරාව මෙතනින් මෙහෙම ඇතුළු වුණා. සර්පණය තුරෙන් කම්බියට ගියා, කම්බි පොටවල් ඔස්සේ ගියා, ඒකින් ඉවත් වුණා. සර්පණය තුර එහා මෙහා කරනකොට ධාරාව ගැලීමට ඇති කම්බි පොටවල් සංඛ්‍යාව වෙනස් වන නිසා ප්‍රතිරෝධය වෙනස් වීමෙන් ගලන ධාරාව වෙනස් වෙන ඔය ආකාරයටයි ධාරා නියාමකයක ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ධාරා නියාමකය සඳහා පහත සඳහන් පිරිවිතර දී ඇත. සම්පූර්ණ ප්‍රතිරෝධය ඕම් 2000යි. ඒ හරහා ගැලිය හැකි උපරිම ධාරාව ඇම්පියර් 0.5යි. මෙම ධාරා නියාමකය සිම්පල් ඒ එක කොටසේදී අඳින ලද සම්පූර්ණ කරන ලද පරිපථයේ භාවිතා කරන විට අන්න මේ දීලා තියෙන පරිපථය තුළ මේ ධාරා නියාමකය භාවිතා කරන අවස්ථාවේදී මේ තුලින් ගලන උපරිම සහ අවම ධාරා ගන්න කියලයි අපිට මේ කියන්නේ. මේ තුලින් අවම ධාරාව ගලන්නේ මෙයාගේ ප්‍රතිරෝධය උපරිම විට. මේ තුලින් අවම ධාරාව ගල මේ තුලින් උපරිම ධාරාව ගලන්නේ මෙයාගේ ප්‍රතිරෝධය අවම විට. අන්න එයාගේ ප්‍රතිරෝධයේ අවම අවස්ථාව අපි ගනමු R සමානයි බිංදු අවස්ථාව. ඒ අවස්ථාවේදී සම්පූර්ණ පද්ධතියේ පරිපථයේ ප්‍රතිරෝධය ඕම් 500 මෙන්න මේ ප්‍රතිරෝධය පමණයි. එතකොට අපි I සමානයි V බෙදීම R නිසා ලබා දෙන්නේ වෝල්ට 6ක කෝෂයක්. එම කෝෂයේ විභවාන්තරය මෙන්න මේ ප්‍රතිරෝධයට පමණයි යෙදෙන්නේ. එතකොට විභවාන්තරය වෝල්ට 6යි, ප්‍රතිරෝධය ඕම් 500යි. අපට ලැබෙනවා 0.0012 ඇම්පියර් මිලි ඇම්පියර් වලින් මිලි ඇම්පියර් 12යි. ඔන්න ධාරා නියාමකය තුලින් ගලන උපරිම ධාරාව. ඊළඟට අපි ගන්නවා ධාරා නියාමකයේ ප්‍රතිරෝධය උපරිම අවස්ථාවේ අවස්ථාවේදී එයා තුලින් ගලන ධාරාව අවම වෙනවා. අන්න මෙයාගේ ප්‍රතිරෝධයේ උපරිම අවස්ථාවේදී පරිපථයේ මුළු ප්‍රතිරෝධය 2000යි, මෙතන 500යි, 2500යි, විභවන්තරයේ වෝල්ට් 6යි. අන්න I සමානයි V බෙදීම R, V 6යි, ප්‍රතිරෝධය 2500යි. සුළු කිරීමේදී අපට ලැබෙනවා 0.0024 ඇම්පියර්. ධාරාව අපට මිලි ඇම්පියර් වලින් 2.4ක් ලෙස ලැබෙනවා. ඊළඟට අපට කියනවා පූර්ණ පරිමාණ උත්ක්‍රමයන්
මිලියම්පියර් දශම පහ, මිලියම්පියර් පහළව, මිලියම්පියර් විස්ස, මිලියම්පියර් සීය, ඇම්පියර් එක සහිත ඇමීටර් එකතුවක් ඔයාලට දීලා තියෙනවා. සුදුසු ඇමීටරේ තෝරගන්නලු. දැන් අපේ මේ පරීක්ෂණය තුළදී පරිපථය තුළින් ගලාගෙන යන උපරිම ධාරාව මිලියම්පියර් 12යි කියලා අපි ගණනය කරගත්තා. අන්න මේ මිලියම්පියර් 12 පූර්ණ පරිමාණ උක්‍රමය වුණා නම් හරි. එහෙම එකක් නැත්නම් වැඩි පැත්තෙන් මිලියම්පියර් 12ට ආසන්නම ඇමීටරය අපි ලබා ගත යුතුයි. ඒ කියන්නේ මිලියම්පියර් 13, මිලියම්පියර් 14, මිලියම්පියර් 15 වගේ පූර්ණ පරිමාණ උක්‍රමයක් සහිත එකක් ගත්තනම් හරි. හැබැයි මිලියම්පියර් 10, මිලියම්පියර් 11 වගේ එකක් ගන්න ඔට්ටු නෑ. මොකද එහෙම වුණොත් මිලියම්පියර් 12ක ධාරාව අර ඇමීටරය හරහා යද්දී එයා දැවී යන්න පුළුවන්. ඒ අනුව දීලා තියෙන ඇමීටර වලින් සුදුසුම ඇමීටරේ මිලියම්පියර් 15, 15 මිලියම්පියර් ඇමීටරේ තමයි අපිට සුදුසුම වෙන්නේ. ඒතර ඔකට හේතුව විදිහට අපි ලියනවා උපරිම නිරවද්‍යතාවයකින් මිනුම් ලබා දෙනවා. එහෙම නැත්නම් වඩා සංවේදී ඇමීටරය වෙනවා. අපි වඩා සංවේදීම පාටාංක ගත හැකිවීම. අපි යනවා ඊළඟ කොටසට. I සහ V සඳහා වෙනස් පාටාංක යුගල පහක් ලබා ගන්න කියලා තියෙනවා. අන්න එවැනි එක් වෝල්ටමීටර් පාටාංකයකට අනුරූප වෝල්ටමීටරයේ දර්ශකයේ ක්‍රමය මෙන්න අපට දීලා තියෙනවා. පාටාංකය කොහොමද ගන්න? අන්න පුතා මෙන්න 4, 4.1 4.2, 4.3. එතකොට මෙයාගේ හරිමැද මෙන්න මේ වගේ තැනක හරිමැදෙන් එහාට කටුව ගිහිල්ලා තියෙන නිසා අපි මේක ලබාගන්නේ 4.3 කියලා පාටාංකය. 4.3 වෝල්ට්. ඉතාම සරල ගැටලුවක්. නමුත් සමහර ළමයි ඕනවට වඩා හිතන්න ගිහිල්ලා මේ ප්‍රශ්නේ වැරද්ද ගන්න අවස්ථා තියෙනවා. එපමණ මේ උපරිම නිමානිත දෝෂය කුමක්ද? එතකොට මෙයා මෙන්න මේ පාටාංකයෙන් සිද්ධ වෙන පුළුවන් උපරිම නිමානිත දෝෂය තමයි මෙන්න මේ ටික. දශම එකකින් භාගයක්. ඒතර උපරිම නිමානිත දෝෂය 0.05 වෝල්ට්. ඉතාම සරල ප්‍රශ්නයක්. ඉහත ඒ එකෙහි සම්පූර්ණ කරන ලද පරිපථයේ භාවිතා කොට මෙම පරීක්ෂණයේ සිදු කළ විට ඇමීටර කීවීම වන මිලියම්පියර් 3, 5, 7, 9, 11 සඳහා අනුරූප වෝල්ටමීටර් පාටාංකක් දීලා තියෙනවා. 1.4, 2.4, 3.4, 4.3, 5.3 විය ධාරාව ස්වායත්ත විචලනය සලකා R නිර්ණය කිරීමට සුදුසු වන ආකාරයක දත්ත ලක්ෂයන් දී ඇති ජාලකයේ මත ලකුණු කරන්න. අන්න ළමයි සෑහෙන ලකුණු අඩු කරගන්න අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක පුතා අපට දීලා තියෙන පාටාංක ගැන අපි ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න ඕන. දීලා තියෙන පාටාංක අගයන් මේ පැත්ත ධාරාව දීලා තියෙන්නේ 3, 5, 7, 9, 11. එතකොට අපි බලනවා මෙන්න 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 ගත්තහම මනා විසිරුමක් සහිතව x අක්ෂය තුල පාටාංක ලබා ගන්න පුළුවන්. ඒ වගේම වෝල්ටමීටර් පාටාංකයන් අපි y අක්ෂයට ලබා ගන්නවා. y අක්ෂය අපිට දීලා තියෙන පාටාංක 1.4, 2.4, 3.4, 4.3, 5.3. අපි බලනවා එකෙන් එක ලකුණු කරන් ගියොත් නිවැරදි කරගන්න නිවැරදි හොඳ විසිරුමකින් යුක්තව ප්‍රස්ථාරය ලබා ගන්න පුළුවන්ද කියලා. 1, 2, 3, 4, 5, 6, 7. ඔව්, 5.3 කියලා කියන්නේ මෙන්න මේ වගේ අගයක් දක්වා සහ මේ පැත්තෙන් මේ ප්‍රදේශයට අන්න ඉතා හොඳ විසිරුමක් අපට ලබා දෙනවා. මේ ආකාරයට අපි අංක දාලා 7, 8, 9, 10, 11 මේ පැත්තනොත් 1, 2, 3, 4, 5, 6, 7 ලෙස ලකුණු කරලා පාටාංක ලබා ගන්නවා. මෙන්න මේ ස්ථාන පාටාංක ලෙස අපට ලැබෙනවා. ඉතා නිවැරදිව ඔය ස්ථානයන් ලකුණු කරගන්න ඕන. 3.1, 5.2, 7.3, 9.4, 11.5.
ඔන්න ආකාරයෙන් අපි ජාලකයේ මත ලක්ෂ ලකුණු කරනවා. අවසන් වශයෙන් අපෙන් අහන අපූර්ව ප්‍රශ්නයක්. සුදුසු ප්‍රස්ථාරය කැඳීමෙන් පසු ඔබ නොදන්නා ආර් ප්‍රතිරෝධය අගය ඕම් 480ක් ලෙස නිර්ණය කළේ යයි සිතා. ප්‍රස්ථාරයේ ඇඳලා නොදන්නා ආර් ප්‍රතිරෝධයේ අගය මෙන්න මෙයාගේ අගය ඕම් 480ක් ලෙස නිර්ණය කරගත්තා. මෙම් පරීක්ෂණයේදී ඔබ භාවිතා කළ වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 5000යි ආර් රිකෙහිගේ අපරිමිත ලෙස විශාල වූයේ නම් මෙම පරීක්ෂණයෙන් ආර් සඳහා ඔබට බලාපොරොත්තු විය හැකි අගය ගණනය කරන්න. මෙන්න මෙතන වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධය ඕම් 5000යි ඕම් 5000යි. එතකොට පුතා අපට ලැබුණේ මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ කැලේ ප්‍රතිරෝධය තමයි 480ක් කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක දෙකේ සමක අගය. ඒ අනුව අපි මෙයා R මෙයා R ড্যাশ ලෙස සැලකුවොත් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් අපට ලියන්න පුළුවන්. R R ড্যাশ බෙදීම R ධන R ড্যাশ සමානයි 480යි ඕම්. මේක සමක ප්‍රතිරෝධ ගැන කතා කරන අවස්ථාවේදී ප්‍රතිරෝධය දෙකක් නම් සමක වෙලා තියෙන්නේ සමාන්තරගත ලෙස. අන්න එවැනි අවස්ථාවකදී සමකයේ සොයා ගැනීමට මේ දෙන්න ගුණ කරා බෙදුවා මේ දෙන්නගේ එකතුවෙන්. අන්න ඒ ආකාරය තමයි අපි මේ හදාගෙන තියෙන්නේ. එතකොට පුතා මෙතන ගණනය කිරීමෙන් අපට 5000යි R ড্যাশ බෙදීම R ධන 5000 සමානයි 480යි. සුළු කිරීමෙන් අපට R සමානයි 531යි ඕම් ලෙස ලැබෙනවා. ඉතාම සරල ගැටලුවක් 2014 ප්‍රශ්නේ. මෙවැනි ප්‍රශ්නවලට ඔබ සූදානම් විය යුතුයි.